කාවින්දි නංගියට බාත්รูම් එක හොඳටම තඩි බාලා වගේ නේ. අනේ මේ මට කවුරුත් ගැහුවේ නැහැ. හරි හරි. මං කිව්වේ නෑනේ කාවින්දි නංගියට කවුරුත් ගැහුවා කියලා. මං කිව්වේ බාත්รูම් එක හොඳටම තඩි බාලා කියලා. වට්ට වට්ට ගහලා නේ. වෙන බොඩිමක් හොයා ගන්න ඕන රෂ්ම. ෂුවර් එකටම. මොකද මේකේ බාත්รูම් එක හොඳ නෑනේ. හොව්. අපි වෙන තැනක හොයාගමු කාවින්දි. හැබැයි බාත්รูම් එකත් ගැහුවොත් කාවින්දි මමත් ඉක්මනට ඔයාට බෝඩිමක් හොයලා දෙන්න ට්‍රයි කරන්න. අයියේ ඔයාට හොඳටම ෂුවර්ද ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියලා? කොහොමද අයියේ එහෙම එකපාරට වෙන්නේ? මුන්දෙන් කතා කරගෙන ඉන්න දැක්කහම මට බුද්ධම සතුටක් ඇති වුණේ. මට හිතුණා වාහනේ බැහැලා ගිහිල්ලා බදාගෙන විශ් කරන්න. ඔහෙද මේ අපේ උන්දෙන් එක එක වගේ ඔළුව කෑවනේ මගේ. රෙජිල මොනවද කියන්නේ අයියේ? මුන්දෙන්න කියනවා මේක මේ ගෑනු ළමෙක් පිරිමි යාළුවෙක් එක්ක කතා කර කර හිටිය වෙන්න බැයිද කියලා. එහෙම පැත්තකුත් තියෙනවනේ ඕකේ. අපි අභිෂේකට පිරිමි යාළුවෝ ආශ්‍රය කරන්න දුන්නේ නැති වුණාට ගෑනු ළමයි ඕන තරම් පිරිමි යාළුවන් ආශ්‍රය කරනවනේ ළඟින්ම. අපි කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ නේ අයියේ. මට හිතෙනවා අන්තිමට ඉතුරු වෙන්නේ අයියා ක්‍රමයට ප්‍රශ්න විසඳන්න කියලා. මටත් ඕක හිතිලා තියෙන්නේ. මම ඒ වුණාට මේ සෑහෙන ඉවසීමෙන් තමයි මේ දවස්වල මේ වැඩ කරන්නේ. අපි කරන දේ කල්පනාවෙන් කරන්න ඕනේ අයියේ. මට හිතෙනවා මිහින් අභිය බැඳ නැත්තම් අභීට විශ්වාස දෙයි කියලා. බය වෙන්නපා. ඊට පස්සේ අභි කසාද බඳින්නේ අභි කැමති කොල්ල මිසක අභිට කැමති කොල්ල නෙවෙයි. හරිද? දැන් මේ වෙනකොට අභි කැමති කොල්ල තමයි මේ. අපි ආපු ෆොටෝස් දෙකේවත් කිසිම ආන්ස් එකක් නැද්ද අයියේ? අඩු ගන්න එකෙන් අත රෙස්ටුරන්ට් එකේ කියලා හිත බිඳුණොත් හොඳයිනේ. ඔහොම ඉන්නකෝ. ඔහොම බැරි වුණොතින් ඔය ෆොටෝ එක එන්ලාජ් කරලා අර පිකටින් කරන මිනිස්සු වගේ ලොකුවට පාටයක් ලියලා බෙල්ල එල්ලගෙන ඔය කෙල්ල ඉස්සරහට ගිහිල්ලා මම හරි ඉන්නවා. යාලුවෙක් වෙන්න බැරිද? මිනනකි දැන් නම් ගංගානේගේ කාලේ හොඳයි වගේ. කාලුලක කාලේ බලයි කිව්වේ. දැන් ගංගානේ අක්කට මේ සංගීතෙම ටිකක් එනවනේ වැඩිපුර. ඉතින් ගංගානේ අක්කට එන ගතමනාව වැඩි. මිනනංගි
නරකද වාහනයක් එහෙම ගත්තෝ. ඔය ත්‍රිවිල් වල සංගීත වලට යනවා කියන එක ඒක එච්චර හරි නෑ. නිකන් හැල්ලුවට ලක් වෙනවා විතරයිනේ. කොහොමද තමන්ගෙම කියලා වාහනයක යනවා කියන්නේ? ඒක තමන්ගේ තත්ත්වයට හොඳයි. හරි. දැන් වාහනයක් ගත්තා කියමු. කවුද ඒ ඩ්‍රයිව් කරන්නේ? මමද? ජනිටක්ද? නැත්නම් අපේ අම්මද? අයියෝ. කත් ප්‍රශ්නයක් දානේ. ඇයි අර සංජය ඉන්නේ? සංජයට හැමදාම ওই වැඩ කරන්න බෑනේ. හරි. සංජයට කරන්න බෑ කියමුකෝ. ඉතින් ඔයාට පුළුවන්. ඔයාට තියෙන ඩ්‍රයිවිං ටික ඉගෙනගෙන ලයිසන් එක ගන්න. ඊට පස්සේ ඉතින් ගංගානියක් අත්තේ කොහට යන්න එන්න පුළුවන්. අනේ මේ ජෙන්ටක්. මම නම් ওই සංගීත වලට යන්නේ නැහැ. එහෙම කියන්නේ එපා මීන නංගි. මේ වෙලාවේ තමයි කීයක් හරි හම්බ කරගන්න තියෙන වෙලාව. අපරාදේ. අපේ අම්මත් අර සල්ලි වලට තියෙන කෑදරකම නිසා තරගෙන් අයින් වුණානේ. ඔයි ස්ටයිකින් දිනුවා කියලා වැඩක් නැහැ නංගි. ඒ වගේද මේ සංගීත වලට ගිහපු හම්බෙන ගාන. ඕකෙන් දිනුවා කියලා වුණනම් සහතිකයක් හම්බ වෙයි. මොකද ඉතින් ඕක රාමු කළ බිත්තිය ගහගත්තා කියලා ඇති වැඩේ මොකද්ද? හා පෝජනේ ඩක්කේ. වාති තන්නේ අපේ අම්මා වගේමයිනේ. ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි. ජීවත් වෙන්න සල්ලි ඕනන පළියට සල්ලි හොයන්න ජීවත් වෙන එක එච්චර හොඳ නෑ ජෙන්ටක්කේ. අයියෝ මීන නංගි. අද මේ සමාජය සල්ලි නැත්තම් කිසිම කෙනෙක් ගෞරව කරන්නේ නැහැ. අද වෙනකොට මිනිස්සු සලකන්නේ මනුස්සකමට නෙමෙයි. අඳින පළඳින ඇඳුමටයි, එන යන වාහනයටයි. කොටින්ම කිව්වොත් සල්ලි නැත්තම් අපි දිහා බලන්නේවත් නැහැ මීන නංගි. හරි හරි. ඔයාටයි අම්මටයි ඕන දෙයක් කරගන්න. ඊට පස්සේ මගෙන් අහන්න එපා. මොකද මම ජීවිතේ දකින්නේ ඕලඩර වෙනස් ඉදේකට ජෙනටක්. මොනවද පුතේ කල්පනා කරන්නේ? මේ විශේෂ දෙයක් නෑ අම්මේ. ඔයාගේ මුණ දැක්කම පේනවා ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ නැද්ද කියලා. අද සිනාරි දුව ඔයාට හම්බුණා නේද? අද සිනාරි දුව ඔයාට හම්බුණා නේද? අනේ මන්ද පුතේ. මේ දේවල් කොහෙන් කෙරවල වේද කියලා. තව ටික දවසක් යනකොට මගේ අසනීපෙ වැඩි වෙලා මැරිලා යයි. ඔයා තව කාලයක් ජීවත් වෙන්න ඕනේ නේ පුතේ. අම්මට දෙයක් කියන්නද? මොකද්ද? අම්මේ හදිස්සියරි මමයි සෙනාලි දෙන්න පැනලා යන්නද? ඔව්. හරි ෂෝ. ඔයාට නිකමටවත් හිතුන්නේ නැද්ද සෙනාලිගේ තාත්තා ඔයා මරලා දායි කියලා? ඔයා මරලා දාලා සෙනාලිව ගෙදර එක්කගෙන යයි කියලා? අම්මේ. හරි ඉතින් අපි කාඩත් හොයාගන්න බැරි දුර පළාතකට ගියොත්? පුතේ. ලංකාව කියන්නේ පුංචි රටක්.
ඔයා හදිස්සි වෙලා තීරණ ගන්න ලෑස්ති වෙන්න එපා. අනික මේ මුළු ලංකාවටම ඉන්නේ එකම කෙල්ලද? හොඳ ගති ගුණ තියෙන ලස්සන කෙල්ල කොයි තරම් ඉන්නවද? ආදිනේ ඔය දෙන්නට පැනලා යන්නනේ තිබ්බේ. අතපය හතර තියෙනවා කියලා කියන්නේ මොකක් හරි වාගෙන සතුටින් ජීවත් වෙන්න තිබ්බනේ. ඔයාලගේ ලොකු සර් ක්ලෝස්ම කරලා දැම්ම. රෙස්ටුරන්ට් එකේ ආදරණීය ජනතාව කොච්චර ආසාවෙන්ද බලාගෙන හිටියේ ඔයාලා දෙන්නගේ ආදර අන්දරේ ඉතුරු. මේන් මල්ලියා ඕනෝට ඩවවගෙන හිතන්න යන්නත් එපා. මල්ලියට මැඩම්ම හම්බ වෙයි. ඒ තේසනයේ අපි හිතන්නේ නැති වෙලාවට අපිට එන ප්‍රශ්න එනකොට ඒ වටේ දරාගන්න අමාරුයි බං. කොහොමත් මල්ලියා රෙස්ටුරන්ට් එකක අයිතිකාරයෙක්. ඒකේ ඩිලිවරි බෝයි කෙනෙක්ට යාගේ දුවව දෙන්නේ නැහනේ. ඒක ඔයා දන්නවනේ. හා? අනික ප්‍රශ්න එනවා කියලාත් දන්නවනේ. අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. ඔය ප්‍රශ්න වලට ඉබේම විසඳුමක් එයි. උඹලට මොකද උනේ කියපංකෝ. කෝ සංජය අයියා ගියා. සංජය කොහෙටද ගියේ කියපංකෝ? කොහෙටද සංජය ගියේ? දන්නේ. ෆෝන් එකත් ඔෆ් කරලා කියපංකෝ සංජය කොහෙද ගියේ කියලා කියපංකෝ රෙක්ස්. කවුද උඹලට ගැහුවේ? සංජය අයියා. අද එච්චර වැඩ තිබුණේ මායි රෙක්සුයි එකතු වෙලා ගැරජ් එකේ තිබ්බ මැණික හෙව්වා. මොන මෝඩ වැඩක්ද බං? මේ යකඩ ගොඩවල් ඇස්සේ මැණික් තියෙනවද? හිස් ග්‍රීස් කප් එක තිබිලා ලස්සන නිල් මැණිකක් හම්බුණා රෙක්ස් ටයි මටයි. අපිටපා ඔයාම ගන්න. ඔයා මරකට යන්න. අපිටපා ඕක ඔය අරගෙන යන්න. ආ
මට කියන්න ඔයාලා දෙන්න පැලලා යන්නේ කොහොමද? මිස් ඕම කියාදිත් බය හිතෙනවා මිස්. දැන් ඔයා කරන්නේ මම කියන දේ. ඔයා දැම්ම මිහින්ට කෝල් එකක් ගන්න. මිහින්ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.